අයිබෝවන් අදත් ඔබ එකතු වෙන්න එක්ස්පෝෂර් වර්ල්ඩින් බ්‍රීෆ් නැත්නම් ලෝකේ මොකද උනේ කියන කෙටි සාරාංශයක් අපි ඔබට ගෙනෙනවා. මේකත් එක්ක මේ වෙද්දි චීනයේ සම්බන්ධයෙන් ලොකු කතා බහක් කරලා තියෙනවා. විශේෂයෙන්ම දෛනික වාර්තා වෙන කොවිඩ් වෛරස් ආසාදිත නැත්නම් කොවිඩ් 19 ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් වැඩිවීමත් සමග ඉහළ යාමත් සමග වෛරසය පැතිර යාම සඳහා තවත් දුරටත් දැඩි සීමා පැනවීමට චීන බලධාරීන් පියවර අරගෙන තියෙනවා. මේ හේතුවෙන් චීන ආර්ථිකය තුළ වගේම ආයෝජකයන් අතරද කනස්සල්ලක් සහ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. චීනයේ මේ විදිහට දැඩි සීමා පැනවීම නිසා සමාජ හා මූල්‍ය පිරිවැයක් දැරීමට සිදු වෙලා තියෙනවා. ඉතින් මේක එක්තරා ආකාරයකින් චීන ඇතුලේ යම්කිසි විරෝධතා නැත්නම් කලබල තත්ත්වයක් ඇති වෙලා තිනවා පිරිස් අතර. ඉතින් මේකත් එක්ක තමයි මේ සමාජ හා මූල්‍ය පිරිවැය පෙනෙන්නට තිබෙන්නේ. මේ අතර ලෝකේ විශාලතම iPhone කර්මාන්ත ශාලාවේද සේවකයන් කලබලකාරී නැත්නම් නොසන්සුන් ආකාරයෙන් හැසිරුණු බවත් විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ඒ වගේම රුසියානු හමුදා ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරපු බවට චෝදනා එල්ල වී තිබෙනවා. ඉතින් රුසියාවේ ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කර ඇති බවටත් මේ ගැන රුසියානු හමුදාවල අනදින නිලධාරීන් ඇතැම් අවස්ථාවලදී දැනුවත්ව සිටියේ බවටත් අනාවරණය වෙලා තිනවා. යුක්‍රේන යුද්ධයේදී සිදු වුණා කියන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජාත්‍යන්තර අපරාධ පිළිබඳ නීතිඥයෙකු තමයි මේ බව අනාවරණය කළා තියෙන්නේ. TikTok සමාජ මාධ්‍ය ජාලය ලංකාව තුළත් බෙහෙවින් ප්‍රසිද්ධයි, බෙහෙවින් ජනප්‍රියයි. ඉතින් මේ සමාජ මාධ්‍ය ජාලය තුළ ඔවුන්ගේ මාර්ගෝපදේශ උල්ලංඝනය මගින් අතුරත් කරන කන්ටෙන්ට් සම්බන්ධයෙන් නැත්නම් අන්තර්ගත සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වෙන බව TikTok සමාජ මාධ්‍ය ජාලය ප්‍රකාශ කළා තිනවා. ඉතින් මේ බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ පැලේසියාවේ පැවති මැතිවරණයත් සමග එරට බලධාරීන් අනතුරක් වීමක් කළා තිනවා. සමාජ මාධ්‍ය ඔස්සේ වාර්ගික ගැටුම් නැත වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා හෝ වාර්ගික ගැටුම්කාරී නැත කලබල ඇතිවීමේ අවදානමක් ගැන මේ මැලේසියානු බලධාරීන් අනතුරු අගල තිනවා. ඉතින් ඒකත් එක්ක තමයි TikTok සමාජ මාධ්‍යාලේ මේ බව සඳහන් කළා. ඉතින් විශේෂයෙන්ම මැලේසියාවේ මහ මැතිවරණ සම්බන්ධයෙන් අපි ඔබට වාර්තා කළා. මේ මැතිවරණයේදී කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඉකුත් මාසයේ පැවති බ්‍රසීල මැතිවරණයේ එරට ජනාධිපති ජාර් බෝල්සනාරෝ පරාජයට පත් වුණා. මේ මැතිවරණයෙන් ඔහුගේ ප්‍රතිවාදීව වෙච්ච නැත්නම් ප්‍රකට වාමාංශික නායකයෙක් වෙන ලූලා ද සිල්වා ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඉතින් මේ මැතිවරණ ප්‍රතිඵලය තමන් පිළිගන්නේ නැති බවත් ඒ අභියෝගයට පත් කරන බවත් ජාර් බෝල්සනාරෝ චෝදනා එල්ල කළා තියෙනවා. නැත්නම් ඔහු ප්‍රකාශ කළා තියෙනවා මේ සම්බන්ධයෙන් ඔහු පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ වගේම ඔහුගේ චෝදනාවක් වෙන්නේ නැත්නම් මැතිවරණ යන්ත්‍ර බලංගුණු ඇති බව නැත්නම් ඒවා පිළිගන්න බැහැ කියන කාරණේ තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ. එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ තීන්දුවක් ලබා දීලා තියෙනවා. ඒ අනුව ස්කොට්ලන්තයේට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව නිදහස සඳහන් නැත්නම් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් දෙවැනි ජනමත විමසුමක් පැවැත්වෙ නැහැ කියන බවට තමයි එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ නියෝග කළ තියෙන්නේ. මේ තීන්දුව සමග ජාතිකවාදීන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වුණා කියන කාරණේ විදේශ මාධ්‍ය වාර්තා කරලා තිනවා. මොකද ඔවුන් ලබන මාසයේදී ජන ඡන්ද විමසීමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් සිටි. ඉතින් මේ කාරණත් එක්ක තමයි මේ තීන්දුව ලබා දෙලා තින්නේ. මේ තීන්දුව ප්‍රබල බලපෑමක් එල්ල කරයි කියන කාරණේ තමයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අපි නැවත හමුවෙමු එක්ස්පෝෂර් වර්ල්ඩ් ඉන් බ්‍රීෆ් සමගින්. බොහොම ස්තුතියි.